සුව කරගන්න පුළුවන් බෙහෙත් වට්ටෝරුවක් නිවසේදීම හදාගන්නේ කොහොමද කියලා අපි අද බලමු. කැස්ස කියන්නේ නිතර සමාජයේ දක්නට තියෙන සෞඛ්‍ය ගැටලුවක්. දෙසැම්බර් ජනවාරි වගේ සීතල කාලවලදී මේ තත්ත්වය බහුලව දකින්න පුළුවන්. මෙහෙම කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනම මේ ප්‍රතික්‍රමයේ gedara දීම අත්හදා බලන්න පුළුවන්. ඒ වගේම මේ පානය බාල මහලු ඕනෑම කෙනෙකුට කිසිම බයක් නැතිව පාවිච්චි කරන්නත් පුළුවන්. මේ පානය හදන්න ප්‍රධාන වශයෙන් යොදාගන්නේ කැරට්. ඒ කියන්නේ විවිධ පෝෂ්‍ය ගුණයන්ගෙන් අනූන එළවලුවක්. ඒ වගේම කැරට් අධිරුධිර පීඩනයටත් දියවැඩියාවටත් ඉතාම ගුණදායි ආහාරයක්. මේ එළවල උයල කනවට වඩා ජූස් එකක් විදියට බොන්න පුළුවන් නම් තමයි වඩාත් ගුණදායක. මොකද ජූස් එකක් විදියට පෝෂක කොටස් සංකේන්ද්‍රණය වීම වැඩි නිසා. අපි බලමු කැරට් වල තියෙන සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවද කියලා. ප්‍රතිශක්ති වර්ධනයට හා හදවත රුධිර වාහිනී පද්ධතියේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යෑම, ශාරීරික කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම, පිළිකා ඇතිවීම වැළැක්වීම, සම්මුත කුරුල්ලා හැට ගැනීම පාලනය කිරීම, සිරුරේ කැල්සියම් අවශ්‍යතාවයේ සපුරාලීම, ආහාර ජීර්ණය පහසු කරවීම වැනි දේවල් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ. අපි දැන් බලමු මේ කැරට් පානය හදාගන්නේ කොහොමද කියලා. උවමනා වෙන්නේ මෙන්න මේ දේවල්. කැරට්, පිරිසිදු මී පැණි මේස හැඳි 4ක් සහ ජලය. අපි බලමු කොහොමද මේ බලගොඩ පානය හදාගන්නේ කියලා. මුලින්ම කැරට් ටික හොඳින් පිරිසිදු කරගෙන කුඩා කැවලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ කැරට් කෑලි මෙලෙක් වෙන තරමට තම්බ ගන්න. තම්බගත්තු වතුර ටික විසි කරන්න එපා. එහෙම තම්බගත්තු කැරට් කෑලි ටික අරගෙන බ්ලෙන්ඩර් එකකට දාලා ජූස් එකක් හදා ගන්න. හරි. ඊළඟට අපි කලින් කැරට් තම්බ ගන්න ගත්ත වතුර ටික කෝප්පයකට දාලා ඒකටම මී පැණි ටිකත් එකතු කර ගන්න. දැන් හදාගත්ත කැරට් කලපය ඒකට එකතු කරගෙන හොඳට කලවම් කරන්න. ඔන්න දැන් කැස්ස සුව කරගන්න පුළුවන් කැරට් පානය හදාගෙන ඉවරයි. අපි හදාගත්ත මේ පානය ශීතකරණයේ තියන්න අමතක කරන්න එපා. හැමදාම මේ පානයෙන් මේස හැඳි 3ක් හෝ 4ක් බොන්න ඕනේ. දවස් දෙකක් ඇතුළත ඔයාට සහනයක් අනිවාර්යෙන් ලැබෙනවා. මේ බේත ඔයාගේ පෙනහළ වල තියෙන සෙම ඉවත් කරනවා වගේම කැස්සටත් ලොකු සහනයක් ගෙන දෙනවා. අනිත් දේ තමයි ඔයා ගෙදරදීම හදාගන්න මේ බෙහෙත වෙනත් බෙහෙත් වට්ටෝරු හා ඖෂධ වලට වඩා ආරක්ෂාකාරී වගේම අතුරු ආබාධ වලින් තොර වීම. ඔයාගේ වටිනා කාලය මේ වීඩියෝ වෙනුවෙන් වැය කළාට ගොඩක් ස්තුතියි.